contact form 7 plugin and how to configure it. Contact form 7 කියලා කියන්නේ සාමාන්‍ය universal plugin එකක් WordPress වල හැම theme එකකම වගේ use වෙන plugin එකක් contact form එකට add කරගන්න. Contact form 7 plugin එක free version එකක් තියෙනවා අපිට WordPress repository එකෙන් download කරගන්න පුළුවන්. අපි plugins වලට ගිහිල්ලා add new ගිහිල්ලා contact form 7 කියලා search කරාට පස්සේ අපිට පුළුවන් මෙතනින් main first result එකෙන් plugin එක install කරලා activate කරගන්න. Activate වුණාට පස්සේ contact කියලා menu එකක් add වෙනවා WordPress dashboard එකේ sidebar එකට. මෙතනින් අපිට contact forms වලට ගියාට පස්සේ මේ contact form 1 කියලා මේ sample form එකක් add වෙලා තිනවාට බලා ගන්න පුළුවන්. මේක plugin එක install වෙනත් එක්කම add වෙන default add වෙන form එක. අපිට මේ short code එක කැමති page එකකට හරි post එකකට හරි එහෙම නැත්නම් widget එකකට හරි add කරලා අපිට පුළුවන් ඒකට contact form එකක් add කරගන්න. අපි මුලින්ම බලමු page එකට කොහොමද add කරගන්නේ කියලා. අපි මේ sample page එකේ යටටම add කරලා බලමු මේ short code එක කොහොමද display වෙන්නේ කියලා. මේ විදිහට මේක paste කරාට පස්සේ ඔයාලට පේනවා ඇති WordPress link identify කරගන්නවා මේක contact form widget එක කියලා. ඊපස්සේ අපි page එක update කරගමු මේ විදිහට. ඊපස්සේ අපි view කරාට පස්සේ page එක යටම බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි basic contact form එක main default contact form එක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බලමු මේක කොහොමද අපි customize කරගන්නේ කියලා. මුලින්ම customize කරගන්න contact ගිහිල්ලා contact forms වලට ගිහිල්ලා අපිට ඕන contact form එක උඩ click කරන්න නැත්නම් මේ edit කියන click කරන්න. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් කොහොමද contact form එක හැදිලා තියෙන්නේ කියලා. මෙතන සාමාන්‍ය විදිහට අපි HTML වල පාවිච්චි කරනවා වගේ label tag එකෙන් label tag එක ඇතුලේ මොන label එකද contact form එකේ field වල තියෙන්න ඕන. එතකොට මොන වගේ මෙතනින් මේ short code එකෙන් බලා ගන්න පුළුවන් මොන වගේ input එකක්ද accept කරන්න කියලා. මේ text කියන එකෙන් text input කියන numbers letters මේ වගේ දේවල් accept කරනවා. email එකෙන් email format එකේ email format එකට තියෙන input විතර accept කරන්නේ. ඒත් එක්කම මේ text area එක තියෙන අපි ලොකු message එකක් දිග message එකක් වගේ යවන ඕන. ඒත් එක්කම මේ submit button එක තියෙනවා. මේ submit කියලා තියෙන්නේ submit button එක. ඒ කියන්නේ මේ text එක අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්. ඔන්න අපිට මේ මෙතෙන් send වගේ දෙයක් දාන්න පුළුවන්. අපිට ඕන විදිහට වෙනස්කම කරලා save කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේක update වෙන හැටි. අපි මේ විදිහට page එක බලමු. කලින් තිබුණ submit වෙනකොට දැන් send කියලා වෙනස් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට මෙතන තියෙන name එක අපිට වෙනස් කරන්න පුළුවන්. මේ label එක වෙනස් කරලා ඒත් එක්කම accept කරන field එක වෙනස් කරන්න පුළුවන්. මේ short code එක වෙනස් කරලා මේ විදිහට තව අලුතෙන් ඕනනම් field add කරගන්න පුළුවන්. මෙතන අපි අපිට දීලා තියෙනවා අපිට ඕන place එක click කරලා අපිට පුළුවන් මේ විදිහට add කරගන්න. අපි හිතමු අපිට add කරගන්න ඕන telephone එකක් වගේ. ඒකෝර අපිට පුළුවන් මේක මේ විදිහට required field එකක්ද, එතකොට field එකේ name එකක්, එතකොට අපිට මොනවා field එකේ default value එකක් තියෙනවද. එතකොට තව අපි මේ වගේ තව programming වලට use කරනවා නම් මේකට ID එක class එකක් වගේ දෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙතන insert කරගත්තොත් ඔයාලට පේනවා මේ විදිහට tag එක insert වෙනවා. ඒ විදිහට තමයි අලුත් tag insert කරගන්නේ. අපි මේක මේ විදිහට save කරගෙන යමු ඊළඟට මේක configuration කොහොමද කරන්න කියලා බලන්න. මෙතන මුලින්ම මේ fields වලින් මේ 2 කියන field එකෙන් වැටෙන්නේ user කෙනෙක් ඇවිල්ලා මේක මේ form එක fill කරලා submit කරාට පස්සේ මේ email එක යන්න ඕන කාටද කියලා. දැන් අපි user කෙනෙක් ඇවිල්ලා මේක submit කරාම email එක යන්න ඕනේ site admin ට. නිසා මේ site admin email එක තමයි මේක default ගන්නෙ. මේ site admin email එක ඔයාලට බලා ගන්න පුළුවන් settings වලට ගිහිල්ලා general ගියාට පස්සේ මෙතන අපිට administration email එක විදියට දෙන්න පුළුවන් කැමති email එකක්. මේ විදියට අපි මේ email එක වෙනස් කරමු. එතකොට අපි
කවුරු යූසර් කෙනෙක් මෙතන මේ ෆෝම් එක ෆිල් කරලා ලැබුවාට පස්සේ මෙන්න මේ ඇඩ්මින් ඊමේල් එකට තමයි ඊමේල් එක සෙන්ඩ් වෙන්නේ. අපිට පුළුවන් මේකට කැමති ඊමේල් එකක් යූස් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මෙතන ෆ්‍රොම් ඊමේල් එක අපිට දෙන්න පුළුවන් සයිට් ඔයාලා මේ යූස් කරන ඩොමේන් එකත් එක්ක කැමති ඊමේල් එකක් ඔයාලට ක්‍රියේට් කරලා දෙන්න පුළුවන්. මේ ඊමේල් එකෙන් තමයි එතකොට ඊමේල් එක එන්නේ. මේ සයිට් එකේ තියෙන කන්ටැක්ට් ෆෝම් එකෙන් එන්නේ කියලා ඔයාලා ඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. සයිට් ටයිටල් එකත් එක්ක එතකොට ඊමේල් එක වැටෙනවා. දැන් මෙතන ස්පෙෂල් දෙයක් තමයි මෙතන අපි සයිට් එකේ ඩොමේන් එක සයිට් එකේ ඩොමේන් එකෙන් තමයි මේ ඊමේල් එක හැදෙන්න ඕන. නැත්නම් කන්ටැක්ට් ෆෝම් 7 එක හරියට ඔපරේට් වෙන්නේ නැහැ. මේ සයිට් එකේ ඩොමේන් එකට ඉස්සරහට මේ වගේ පාට් කැමති පාට් එකක් ඇඩ් කරලා ඊමේල් එක හදා ගන්න පුළුවන්. සයිට් ටයිටල් එකත් එක්ක ඔයාලට වැටෙනවා. එතකොට ඇඩ්මින්ට බලා ගන්න පුළුවන් මේ සයිට් එකෙන් සයිට් එකේ කන්ටැක්ට් ෆෝම් එක යූස් කරලා ආපු ඊමේල් එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මෙතන සබ්ජෙක්ට් එකටත් සයිට් ටයිටල් කියන එක ගන්නවා. මේ සයිට් ටයිටල් සයිට් ඇඩ්මින් ඊමේල් කියන ඒවා WordPress වල ඩිෆෝල්ට් ඇඩ්මින් ඊමේල් එක WordPress වල සයිට් ටයිටල් නේම් එක වගේ දේවල් වලින් අරගෙන තමයි මේ කන්ටැක්ට් ෆෝම් 7 එකේ මේ ෂෝට් කෝඩ් එක හදලා තියෙන්නේ. එතකොට your subject කියන එක ඔයාලට බලන්න පුළුවන් මේක තියෙන ෂෝට් කෝඩ් එකක් විදිහට. ඒක මෙයාලා ගන්නෙ මෙතන your subject කියන මෙන්න මේ ෂෝට් කෝඩ් එකෙන් තමයි අර ගන්නෙ. එතකොට user කෙනෙක් මේ විදිහට subject කියන තැනින් ඇඩ් කරන දේ මේ විදිහට your subject කියලා පාස් වෙනවා මෙතන. ඒත් එක්කම මෙතන reply to header එකක් ඇඩ් වෙනවා. එතන විදිහට එන්නේ user email එක. ඒ කියන්නේ user මෙතන ඇඩ් කරන user email එක ඔයාලට බලා ගන්න පුළුවන් contact form එකේදී අපි එක ගන්නවා user email කියලා. ඒක මේ විදිහට user email කියලා ඇඩ් කරනවා මෙතන. ඒත් එක්කම message body එක එතකොට content වෙන්නේ your name user ගේ name එක user email එක subject එක ඊට පස්සේ message body එකේදී your message කියන එක. ඒ කියන්නේ මෙතන your message කියන text area එකේදී මේ ලොකු text area එකේදී මෙන්න මේ message එක මේ body එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කැමති විදිහට වෙනස් කරගන්න. මේක remove කරන්න ඕන remove කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ මේ part එක තමයි user කෙනෙක් කවුරු හරි visitor කෙනෙක් contact form එක fill කරාට පස්සේ site admin ට යන email එක. ඊට පස්සේ අපිට හදන්න පුළුවන් ඕන මේ mail 2 කෙනෙක් යූස් කරලා මේ email එක ගියපු ගමන්ම ඔන්න user confirmation email එකක් යවන්න පුළුවන්. email එක receive වුණා ඒ වගේ දෙයකට. අපි මේ use email කේ use mail 2 කියන එක enable කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ උඩ තිබ්බ form එකේදී අනිත් පැත්ත විදිහට තමයි මේක use වෙන්නේ. ඒ කියන්නේ මේකේ 2 එක විදිහට එන්නේ your email එක. ඒ කියන්නේ user තමයි යන්නේ email එක අපහු from එක site එකෙන් යන විදිහට තමයි යන්නේ site එකේ title එකත් එක්ක site එකේ email address එක යන්න පුළුවන්. එතකොට user බලා ගන්න පුළුවන් මේ site එකෙන් අපු email එක තමයි කියලා. ඒත් එක්කම subject එක වෙනස් වෙන්නේ නැහැ. your subject reply විදිහට site admin ගේ email එක add කරලා තියෙනවා මෙතන reply header එකක් විදිහට. ඒත් එක්කම මෙතන email එක අපිට වෙනස් කර ගන්න පුළුවන් මොකට reply එකක් විදිහට. අපිට මේකම විදිහට add කර ගන්න පුළුවන්. මේ වගේ ඔටෝ රෙස්පොන්ඩ් ඊමේල් එකක් අපිට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඔටෝ රෙස්පොන්ඩ් එකත් එක්ක ඔයාලට මොන හරි ෆයිල්ස් ඇටච් කරන්න පුළුවන් නම් මේ ෆයිල් එකේ පාත් එක දැම්ම නම් මේක ඊමේල් එකේ ඇටච්මන්ට් එකක් විදියට සෙන්ඩ් වෙනවා. ඊට පුළුවන් ඊට පස්සේ මේ විදියට සේව් කරගන්න. ඊට පස්සේ දැන් යූසර් කෙනෙක් මේ කන්ටැක්ට් ෆෝම් එක ෆිල් කරාට පස්සේ ෆිල් කරලා සෙන්ඩ් කරපුවාම admin team email එක යනවා මේ detail එක. ඒත් එක්කම email එක receive වුණා අපි මට contact කරගන්නම් කියලා auto respond email එකක් ඒ වෙලාවෙම send කරපු කෙනාටත් යනවා. මෙතන messages කියලා tab එකක් තියෙනවා. මේ message tab එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මොන වගේ errors ද මොන වගේ successful message ද user ට දෙන්න කියලා මේ contact form එක fill කරාට පස්සේ. මෙතන පුළුවන් message send successful වුණොත් මන්නේ මේ වගේ message එකක් දෙන්න ඊට පුළුවන් මේ message එක කැමති විදිහට edit කර ගන්න. ඔයාලා බලන්න පුළුවන් අපි try කරමු මේ වගේ එකක් දානවා නම් කියලා.
මේක සෙන්ඩ් කරගත්තොත් ඔයාලට බලන්න පුළුවන් thank you for your message it has been sent කියලා. කියන්නේ මේ තියෙන successful message එක තමයි આવුවේ. මේ විදිහට error message බලන්නත් පුළුවන්. ඔයාලට කැරිකම විදිහට edit කරගන්න පුළුවන්. ඒ විදිහට තමයි contact form එක edit කරගන්නේ. ඔයාලට ඒ විදිහටම contact form එකක් මේක save කරලා add new ගිහින් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට මේක කලින් විදිහටම edit කරගන්නත් පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අපිට පුළුවන් මේ short code එක copy කරලා page එකට add කරලා මේ වගේ front end එකෙන් contact form එක බලාගන්න.